අද අනුරකුමාරලා පැවැත්වූ ඔවුන්ගේ දේශපාලනයේ ඉදිරි දැක්ම පැහැදිලි කරන වැඩපිළිවෙළෙන් පසු සියලුම දේශපාලන පක්ෂ කලබල වී ඇති බවක් පෙනෙන්නට තිබේ. අනුරකුමාර දිසානායකලා ගොඩනගන්නට යන දේශපාලන සංධානය තුලදී විශේෂයෙන්ම උගතුන් වියතුන් සේම මෙරටේ වැඩ කරන පන්ති ඇතුළු සියලු දෙනා ඒකාබද්ධව වංචාවෙන් දූෂණයෙන් තොර අලුත් කඳවුරක් නිර්මාණය කරන්නට ඔවුන් මේ වන විට දරදී අදිමින් සිටී. විශේෂයෙන් මේ වන විට තරුණ ප්‍රජාව අතර මධ්‍යස්ථ ජනතාව අතර බොහෝ දෙනෙකුගේ ඉහළ ප්‍රසාදයේ මේ වැඩපිළිවෙල සඳහා යොමුව තිබේ. මේ වැඩපිළිවෙල මේ ආකාරයෙන් යොමුව තියෙන විටදීම සජිත් ප්‍රේමදාසලාට මේ දේශපාලනික ධාරාවේ පරිවර්තනය නිකම්මට වගේ දැනිලා වගේ අද ඔන්න හවස මාධ්‍ය හමු එක දිගට තියාගෙන යනවා. ඒ අනුව විශේෂයෙන්ම අපි දැක්කා මරික්කාර් මන්ත්‍රීවරයා යොදාගෙන තිබුණු මාධ්‍ය හමුවේදී මරික්කා මන්ත්‍රීවරයා කියනවා ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධකම් තියෙන මේවා මේ නිකන් ඔහේ කියන මේ කටින් බතල හිටවන නෙමෙයි ජාත්‍යන්තරත් එක්ක සම්බන්ධකම් තියෙන සෙට් එක ඉන්නේ අපේ කියන කතාව ඔහු පුන පුනා දෙපාරක් තුන් පාරක් ඔහුගේ කතාව ඇතුළතද කියනවා. ඒ සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය. මොකද හැම වෙලාවෙම ඔවුන් බයෙන් ඉන්නේ කොයි විදාවෙදි කොයි මොහොතකරි තමන්ගේ නායකත්වයට අර්බුදයක් වේවිද කියන කාරණය. මොකද රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ආපු ගමන් පහුවදාම සමගි ජන බලවේගය පාර්ලිමේන්තු එන්න පටන් ගත්තා. මොකද රනිල් වික්‍රමසිංහ තනියම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරය එදා ඉෂ්ට කරපු එකෙන් යම් ආකාරයෙන් සජබට ලකුණු කැපුණාදෝ කියන කතාව ආවා. ඒත් එක්කම අද ජවිපේ තමන්ගේ අරගලය දියත් කිරීමත් එක්ක සජබට කලින් ජවිපේ ඉක්මන් වුණාද කියන කාරණය සජිත් ප්‍රේමදාසට දැනුණා. ඒ නිසා තමයි මරික්කාර් මේ මාධ්‍ය හමුවේදී පුන පුනා කටින් බතල හිටවන්නේ නැතුව ජාත්‍යන්තරත් එක්ක සම්බන්ධකම් තියෙන සෙට් එක ඉන්නේ අපෙත් එක්ක කියන කාරණය පුන පුනා කියන්න පටන් ගත්තේ. ඒ හේතුව ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ යම් ආකාරයේ මතවාදයක් ගොඩනැගෙමින් තියෙනවා නම් ව්‍යාර්ථ කිරීමේ අරමුණින් කොහොම වුණත් මේ වන විට සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඒ වගේම අනුරකුමාර දිසානායක මේ හැමෝම ඉන්නේ තමන්ගේ දේශපාලනයේ බලය කොටස විශාල කර ගැනීමේ ක්‍රියාවලියක. ඒ අතරතුර විශේෂයෙන්ම රාජපක්ෂ කඳවුර ඇතුළේ මේ මොහොතේදී යම් යම් ආකාරයේ ඉරිතැල්ලීම් වාර්තා වන තත්ත්වයක් මතු වෙලා තිබෙනවා. බැසිල් රාජපක්ෂ ඇත්තටම ලංකාවෙන් ගියේ මහින්දටයි ගෝඨාභයටයි දෙන්නටම නොකියාද ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ හදිස්සිය ලංකාවට එන්නේ බැසිල් කාටත් නොකියා රැස්වීමක් සංවිධානය කරපු නිසාද? මහින්දවත් නොදැන ගෝඨාභය රාජපක්ෂවත් නොදැන බැසිල් කොහොමද රැස්වීමක් සංවිධානය කළේ? අනික මේ තරම් ව්‍යසනකාරී තත්ත්වයක් රටේ තියෙනකොට මුදල් ඇමතිවරයෙකුට පුළුවන්ද රටින් නික්ම යන්න රට බරපතල ඛේදවාචකයක තියෙන්න? මේ කියන සියලුම ප්‍රශ්න සමුදාය එක පෙළට රාජපක්ෂ කඳවුරත් එක්ක මේ මොහොතේදී බිත්ති හතරේ ඇතුළත එළියට පෙනෙන මහා දැවැන්ත සහෝදරත්වයෙන් ප්‍රශ්න කරන ප්‍රශ්නමාලාව බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අභ්‍යන්තරයේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන් එළි පිටම ගහන්නට පටන් අරගෙන තියෙනවා. සුසිල් ප්‍රේමජයන්ත හෝ වේවා ඒ වගේම තමයි තවත් දේශපාලන නියෝජිත බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන මේ හැමෝම මේ මොහොතේ පවතින ක්‍රමවේදය පිළිබඳ යම් විවේචනාත්මක මතයක සිටින ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. කොහොම වුණත් අනුරකුමාර දිසානායකගේ මේ දේශපාලන යාන්ත්‍රණය ආරම්භ වීම මෙරටේ විකල්පයක් හොයමින් සිටින පාවෙන ඡන්දවලින් අතිවිශාල සමුදායට යම් ආකාරයේ අස්වැසි ලකුණු ඇති බව තමයි තොරතුරු වාර්තා වන්නේ. මොකද මිනිසුන්ට ඇති වෙලා ඇමතිට ඇමතිගේ පුතාට ඇමතිගේ පුතාගේ ගෑණිට ඇමතිගේ පුතාගේ ළමයි ටිකට මේ හැම උන්ටම සැලියුට් ගහලා හැමෝම ඉස්සරහ දෙකට නැඹිලා මේ මිනිස්සුන්ට දැන් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා කොන්ද කෙලින්තියන් කසේරුකාවක් ඇතිව ජීවත් වෙන්න මිනිස්සුන්ට මිනිස්සු විදිහට ගෞරව කරන්න තනතුරේ තාන්න මාන්න වල ගෞරවයේ ඒ අදාළ සීමාවට විතරක් සීමා වෙන අනෙකුත් සෑම තැනකදීම පොදු මහජනතාවට බලපැවැත්වෙන නීතිය ක්‍රියාත්මක වෙන තැනකට යන්න අපේ රටවල් වල හීනයක් තියෙනවා. ඒකේ හීනය සාක්ෂාත් කරගන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් ඇත. රටේ අපිට පාලන බලය බාර දෙන්න කියන කාරණේ අපදුතුවා අද අනුරකුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ නිසා අපි හැමදාම රැවටිච්ච ජාතියක්. මේ 69 ලක්ෂ ගේනකොට අපි රැවටුණා. ඊට පස්සේ 2005ද 15ද මේ හැමතැනකදීම රැවටුණා. මෙවරත් අපි රැවටෙන්න සූදානම්. නමුත් අපිට බලන්න අවශ්‍යතාවයක් තියෙනවා හැම දෙෙම හැමදාම විවේචනය කරපු ජවිපෙට
බලයක් හම්බ වුණොත් මොකක්ද ඔවුන් මේ රටට කරන වැඩපිළිවෙළ? අන්න එදායින් පස්සේ ඔය පම්පෝරි ගහන කාටවත් කෑ ගහන්න බැරි වෙවි. කොහොම වුණත් දැන් මේ වෙද්දි අනුර කුමාර දිසානායක සමග බලවේගය සජබටත් යම් අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඔවුන්ගේ පදනමින් තමයි මේකට බෙදිලා යන තැනට පත් වෙලා සිටින්නේ. ඒ නිසා දැන් කඳවුර අත්පත් කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත්ව යුතු බව තමයි අද වන විට මේ කතිකාවේ එකම තේරුමක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ මතුවීම සජබයට බොහොම ඉක්මනින්ම රිදුණු වගක් අද මරික්කාර්ගේ හවස මාධ්‍ය හමුවේ බොහොම පැහැදිලිව පෙනෙන්නට තිබුණා.